සුබ දවසක් වේවා ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ SL Film 1 YouTube channel එකට මම අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ ශ්‍රී රස්තු සුභමස්තු කියන 2016 රිලීස් වුණ රොමෑන්ස් ඩ්‍රාමා මූවි එක මූවි එක ගැන කියනවා නම් මොහොන් කියලා කෝරිපතියෙක් ඉන්නවා ඉතින් එයාගේ ලොකු පුතා සාමාන්‍ය පවුලකින් ගෑණ ළමයෙක්ව හොරෙන්ම කසාද බඳිනවා ක්‍රිෂ්ණ මොහොන් කෝරිපතියෙක් නිසා සාමාන්‍ය පවුලක ගෑණ ළමයෙක් කසාද බඳිනවට කැමති නැහැ මොකද එයා හිතන්නේ සාමාන්‍ය පවුලක කෙල්ලෙක් කෝරිපති කොල්ලෙක්ව අල්ලගන්නේ එකරයින් කෝරිපතියෙක් වෙන්න ඕන නිසා කියලා. ඉතින් මේ සිද්ධියට අවුල් යන ක්‍රිෂ්ණමෝහන් එයාගේ ලේලිට ගෙදර හිටියත් මෝට මුලිච්ච වෙන්න එපා කියලා කියනවා. මේ අතරේ එයාගේ පොඩි පුතාටත් සාමාන්‍ය පවුලක කෙල්ලෙක්ට ආදරයක් ඇති වෙනවා. තාත්තා ලොකු අයර කරලා තියෙන දේවල් එක්ක පොඩි පුතාට පුළුවන් වෙයිද එයාගේ ආදර කතාව ජය ගන්න. අපි මූවි එකට ගිහිම බලමු. मूवी एक यान कलिंग आदर वाला इलेनो अब चानल सब्सक्राइब कर लिख दिखट में मूवी बलान के थिंक एवागे मत मैं मे मूवी एक सुपीरियन अल्लू अर्जुन के मल्ली अल्लू सीरीज रंगनी दायक ऐना मूवी का बलान मूवी का पटंगाने कृष्णमोहन के लुकुत शिव कसाद अखरगने गेदेटने सीन कृष्णमोहन गेदरट आवगम अहने गेल मैगे तात मनोदराने गेल ගැලමගේ තාත්තත් කියනවා මමත් බිස්නස් තමයි කරන්න කියලා. ඒත් ඉතින් ක්‍රිෂ්ණමෝහන් තරම් සල්ලිකාරයෝ නෙමේ මේ අය. ගැලමගේ තාත්තා කියනවා සර් මම දුවව ලස්සනට හොඳින් බලාගත්තා කියලා. ක්‍රිෂ්ණමෝහන් නම් කියන්නේ දුවට ගැලපෙන තැනකින් එහෙනම් විවාහයක් කරලා දෙන්න තිබුණානේ කියලා. ඔහෙලා හදන්නේ එකරැයින් කෝරිපතිය වෙන්න. ඒක තමයි කෝරිපතියගේ පුතෙක් අල්ලගන්න කියලා ක්‍රිෂ්ණමෝහන් මේ වෙලාවේ ගොඩක් දොස් කියනවා. පවුල මීඩියන් එකක් තියෙනවා කියලා ක්‍රිෂ්ණමෝහන් එයාගේ ලොකු පුතාට එන්න කියනවා. ඉතින් මෙතනදී ක්‍රිෂ්ණමෝහන් එයාගේ ලොකු පුතාට කියනවා ඔයාට සම්පූර්ණ අයිතිය තියෙනවා ඔයාගේ බිරිඳව මේ ගෙදරට ගේන්න. හැබැයි ඔයාගේ නෝනාගේ මූණ මට මේ ගෙදරදී කොතනදිවත් මුලිච්චු වෙන්න දෙන්න එපා කියලා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ ක්‍රිෂ්ණමෝහන්ගේ පොඩි පුතා සිරිස්ව පෙන්නවා. එයා ඔෆිස් වැඩකට වෙන ප්‍රදේශයකට ගිහින් ඉන්නකොට ලස්සන ගෑල් ළමයෙක්ව දකිනවා. කෙල්ල ලස්සන නිසා ළඟට ගිහින් බලනකොට කෙල්ල එතනින් යන්න ගිහින්. එයාගේ ඩ්‍රයිවර්ට කියනවා ඒ කෙල්ල ගැන විස්තර හොයලා දෙන්න කියලා. සිරිස්ලාගේ වැඩ කටයුතු ටික ඉවර වෙලා ආපහු ගෙදර යනකොට කඳුනගින්න හදන ගෑල් ළමෙක් සිරිස්ලාගේ වාහනේ උඩට වැටෙනවා. ඩ්‍රයිවර් එක එකතු වෙලා සිරිස් මේ ගැන බලද්දි අර ලස්සන ගෑල් ළමයා තමා මෙහෙම ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ. ඔන්න සිරිස්ට ඉතින් කෘතීම සසනය දෙන්න හිතෙනවා මෙයාට සිහියක් නැති නිසා. ඩ්‍රයිවර් සිරිස්ට කියනවා අපිට අනවශ්‍ය ප්‍රශ්න වැඩක් නැහැ ඒ නිසා මෙයාව හොස්පිටල් එකට ගිහින් දාමු කියලා. සිරිස් මේ ගෑල් ළමයා හොස්පිටල් එකේ දාලා යන්න හදනකොට ගෑල් ළමයා සිරිස් කියතින් අල්ල ගන්නවා. ගෑල් ළමයාට සිහියක් නැතුව තමයි මේ වෙලාවේ ඉන්නේ. ඒත් ඉතින් සිරිස් ගියාතින් අල්ලගත්තු නිසා සිරිස් මේ ගෑල් ළමයා ළඟ නැවතිලා ඉන්නවා. ඊළඟ දවසේ සිරිස් මේ ගෑල් ළමයා බලන්න හොස්පිටල් එකට එනකොට එයා ටිකට් කපාගෙන ගෙදර ගිහිල්ලා. ගෑල් ළමයා සිරිස්ට ස්තුති කරලා ලියුමකුත් ලියලා නර්ස් කෙනෙක්ට දීලා තමා ගිහින් තියෙන්නේ. ඔන්න සිරිගේ ඩ්‍රයිවර් ගෑල් ළමයාගේ විස්තර සිරිස්ට හොයලා දෙනවා. ගෑල් ළමයාගේ නම අනන්‍යා, කෙල්ලගේ ගම හයිඩ්‍රාබාද්. එයා වයිසාග් වල රොබෝටික් සයන්ස් ඉගෙන ගන්නවා. අනන්‍ය මධ්‍යම පාන්දික පවුලක කෙනෙක්. එයාට තාත්තයි ආච්චි විතරයි ඉන්නේ. තාත්තා හරි අමාරුවෙන් සේරම දේවල් අනු වෙනුවෙන් කොහොම හරි අරන් දෙනවා. අනුත් කැපවීමෙන් ඉගෙන ගන්නවා තාත්තා මහන්සි වෙන නිසා. අනුගේ තාත්තගේ නම ජගන්නාදම්. ජගන්නාදම්ට මුදල් වලින් උපකාර කරන හොඳම යාළුවෙකුත් ඉන්නවා. දැනට ලක්ෂ 6කට වැඩි යාළුවා ජගන්නාදම්ට දීලා තියෙනවා අනුගේ ඉගෙනීම් වෙනුවෙන්. ජගන්නාදම්ගේ යාළුවා එයාට සල්ලි දෙන්නේ නැවත බලාපොරොත්තුවකින්වත් නෙමෙයි. ඔන්න හිතගිය කෙල්ලගේ විස්තර අනුව එයාව හොයාගෙන සිරිස් යනවා කැම්පස් එකට. කැම්පස් එකේ අතුලට පිටායට යන්න බැරි නිසා කොල්ලෙක්ව අල්ලගෙන සිරිස් අතුලට ගිහින් අනුව ෆලෝ කරනවා. යාළුවන්ගේ බලගිරීම නිසාම සිරිස් එයාගේ කැමැත්ත අනුවට කියන යනකොටම අනු යක්ෂාවේෂයෙන් වෙන කොල්ලෙක්ට ගහනවා සිරි දකින්න. ඉතින් මෙහෙම පහර දෙන්නේ අනුගේ යාළුවෙන් ආපු කොල්ලෙක්ට. සිරිස්ට තේරෙනවා අනුව යාළු කරගන්න එක ලේසි නෑ කියලා. ඊට පස්සේ සිරි එයාගේ යාළුවන්ට කියලා ෆිට් පොකට් කාරයෝ සෙට් එකක් හයර් එකට ගන්නවා. යාළුවා හිතන් ඉන්නේ සිරි අනුගේ බෑග් එක එයාට කියලා හොරකම් කරලා සිරි ගිහින් බේරගෙන වීරයා වෙන්න කියලා. සිරිගේ ප්ලෑන් එක වෙන එක. ඔන්න සිරිස් මැරයන්ට පහර දෙනවා. මේ වෙලාවේ අනු යන බස් එකට මැරයෝ ටික නගිනවා. සිරිස් බස් එකටත් නැගලා හොරුන්ට පහර දෙද්දී අනු සිරිස්ව නවත්තනවා. මේ අතරේ හොරු ටික පැනලා යනවා. අනු සිරිස්ට කියනවා ඔයාගේ මොනවා හරි නැති වුණා නම් පොලිසියට යන්න ඕනේ ඔහොම ගහන්නේ නැතුව කියලා. සිරිස් කියනවා මෙයාලා මගේ පර්ස් එක හොරකම් කළා ඒක නැති වුණ ගමන් මගේ හැමදේම නැති වුණා කියලා. බැංකු කාඩ් එක, ID එක, ලයිසන් එක සේරම නැති වුණා කියලා මේ වෙලාවේ සිරිස් කියනවා. ID එක නැති වුණ නිසා මට මගේ නමවත් මතක නැහැ මේ සේරටම වක් කියන්න ඕනේ ඔයා කියලා සිරිස් අනුට කියනවා.
ඒ නිසා මම ඒවා හදාගන්නකම් ඔයා මාව එක්කන් ගිහින් මාව බලාගන්න කියලා තමයි සිරිස් කියන්නේ. අනුරට කරන්න දෙයක් නැහැ. එයා විහිං දාගත්තු ලෙඩක් මේක. අනු කැම්පස් එකට ගිහින් එනකම් සිරිස් වාඩි වෙලා ඉන්නවා කැම්පස් එකේ ඉස්සරහා. අනු කැම්පස් ඉවර වෙලා එයාගේ යාළුවගේ කීමට සිරිස්ව දාලා එතනින් යනවා. අවස නිවුස් එකක් යනවා කැම්පස් එකවට ගැවසුණු තරුණයෙක් එයාගේ අනන්‍යතාවය එලි කරගන්න බැරුව ත්‍රස්තවාදියෙක් කියලා පොලිසියට අල්ලන් ගියා කියලා. සිරි පොලිසියට කියලා එයා දන්න එකම කෙනා මේ ගෑල් ළමයා කියලා. ඉතින් අනුට සිද්ධ වෙනවා පොලිසියට ගිහින් මේ සිද්ධියට සම්බන්ධ වෙන්න. අනු සිරිව පොලිසියෙන් එක්කයි යනවා. දැන් සිරි අනුල එක්ක එකට ඉන්නයි හදන්නේ. එයාගේ කාඩ් සේරම දේවල් හදා ගන්නකම් තමයි මේවා කරන්නේ. අනුගේ යාළුවා කියනවා මෙයාව මගේ බොයෆ්‍රෙන්ඩ් ගේ ගෙදර නවත්තමු කියලා. අනුගේ යාළුවාගේ බොයෆ්‍රෙන්ඩ් හොරට ID පාස්පෝර්ට් ඩ්‍රයිවර් ලයිසන්ස් හදන කෙනෙක්. සිරිස්ට තේරෙනවා මෙයා එක්ක හිටියොත් නම් වැඩේ අවුල් යයි වගේ කියලා. සිරිස් පොලිසියට කතා කරලා මේ කොල්ලව පොලිසියට අල්ලලා දෙනවා. දැන් අනුට සිරිස් කියනවා මම ඔයාලා ගැනත් පොලිසියට කියනවා ඔයාලා මාව ඔයාලගේ ගෙදර තියාගත්තේ නැත්තම් කියලා. අනුල පොලිසියට බය නිසා අනුයි සප්නිකයි සිරිස්ව එයාලගේ බෝලිමට එක්කයි යනවා. අනු සිරිස්ට කියනවා එළියේ මුරකාරයාගේ කාමරේ පාවිච්චි කරන්න කියලා. පර්ස් එක හොයලා දෙනකන් තමයි මෙහෙම සිරිස් අනුලගේ බෝඩිමේ නැවතිලා ඉන්නේ. සිරිස් ටීවී බලන ගමන් ඉද්දි සප්නිකාවෙත් කියනවා ඔහේ බොරුවක් නොකරේ ඔයාගේ විදේශ බැංකුවල පවා කාඩ් ඔයාගේ බෑගෙකේ තියලා මට හම්බුණා කියලා. මම ගිහින් දැන්ම අනුට කියලා ඔහේ එළියට දානවා කියලා තමයි සප්නිකා මේ වෙලාවේ සිරිස්ට කියන්නේ. සිරිස් සප්නිකාට වැඳලා දෙයක් කියන්න තියෙනවා කියලා එයා එළියට එක්කගෙන යනවා. සප්නිකාට අනුව හම්බුණු තැනේ ඉඳලා අනුව හොස්පිටල් එකට ගෙනියපු දේවල් පවා කියන්න ගන්නවා. ඉතින් සිරි සප්නිකාට සිද්ධියක් කියනවා සිරිස් අනුව දැකලා ගෙදර ගිහින් ගෙදර හැමෝටම අනුව ගැන කියලා. ඒත් ඉතින් හරි ප්‍රශ්නයක් සිරිගේ තාත්තා ක්‍රිෂ්ණමෝහන් එයාගේ යාළුවෙක්ගේ දුවෙක්ට සිරිව බඳින්න පොරොන්දුවක් දීලා. මේ ගැන අම්මයි අයියයි නෑනයි සිරිස්ට කියනවා. සිරිස් තාත්තරත් එයාගේ ආදරය ගැන කියනවා තාත්තනම් බනිනවා සිරිස්ට. මොහොන් සිරිස්ට බනින්නේ අයියා වගේ නොගැලපෙන විවාහයක් කරගන්න එපා කියලා. තාත්තර ගැලපෙන කෙල්ලෙක් හොයාගන්න කියලා මොහොන් සිරිස්ට කියනවා. සිරි තාත්තර කියනවා ආදරේනේ ඕනේ දෙකට ජීවත් වෙන්න කියලා. මොහොන් කියනවා ඔයා කෝටිපතියෙක්ගේ පුතෙක් නිසා කොහොමත් ඒ කෙල්ල කැමති වෙනවා කියලා. මොකද මධ්‍යම පාන්තික කෙල්ලෝ බලන්නේ ඔයාගේ තාත්ත දීපල විතරයි කියලා සිරිස්ගේ තාත්තා කියනවා. ඔයාලගේ අයියා සන්ධ්‍යාව මේ ගෙදරට එක්කන් ඇවිත් දැනට අවුරුදු 5ක් වෙනවා. ඒත් මම එයාට වචනයක් කතා කරලා නැහැ මූණවත් බල්ලා කියලා තාත්තා කියනවා. ලැජ්ජාබයට හැදුන කෙල්ලෙක් නම් මේ ගෙදරින් යන්න එපා එහෙම කරලත් කියලා තමයි තාත්තා කියන්නේ. හැම මධ්‍යම පාන්තික කෙල්ලෙක්ම බලන්නේ කෝටිපතියෙක් බඳලා එක රැයෙන් කෝටිපතියෙක් වෙන්න කියලා තාත්තා කියනවා. සිරිස් තාත්තර කියනවා තාත්තේ මම මධ්‍යම පාන්තික කොල්ලෙක් වගේ ගිහින් ආදරේ දිනාගත්තොත් ඔයා මේකට කැමති වෙන්න එහෙම නැති වුණොත් මම ඔයා කියන කෙල්ලව බඳින්නම් කියලා. මේ සිද්ධිය සිරිස් සොප්නකාට කියනවා. සිරි ඇවිත් තියෙන්නේ මධ්‍යම පාන්තික කොල්ලෙක් වගේ අනුගේ ආදරය දිනා ගන්න. සොප්නිකා සිරිස්ගේ අවංකකම දැකලා අනුට මේ දේවල් ගැන නොකිය ඉන්න පොරොන්දු වෙනවා. සිරි අනුට කියනවා මට තනියම නිදා ගන්න බයයි ඒ නිසා ඔයාලා එක්ක නිදා ගන්න මට දෙන්න කියලා. දිගින් දිගටම සිරිගේ බලකිරීම නිසා අනුයි සොප්නයි එළිය ඇඳේ සිරි එක නිදා ගන්න යනවා. සිරි තට්ටු ඇදේ උඩ ගෑල් ළමයි දෙන්න පහළ ඇඳේ නිදා ගන්නවා. අනුගේ තාත්තා අනුට කෝල් කරනකොට සිරිස් අනුට වද දෙනවා. අනුට නම් හරිම තරහයි මේ. අනු මේ වෙලාවේ එයාගේ තාත්තට කියනවා විෂයන් පහක රිසල්ට් ආවා මම තමා මේ සේරගෙම පළවෙනියා කියලා. සිරිස් මේක අහගෙන ඉඳලා බෝඩින් පාරේ අසල්වාසියෝ සේරටමත් කියලා අනුගේ ජයග්‍රහණය සමරන්න කේක් එකක් ගෙනත් කපනවා. පාටියට එන කතා වෙනවා සිරිස් අනු දෙන්නා ලිවින් ටුගෙදර් ජීවත් වෙන දෙන්නේ කියලා. ඉතින් කට්ටියගේ මේ කතාවලට තරහ යන අනු හැමෝටම පාටි එක ඉවරයි කියලා එලව ගන්නවා. අනු සිරිස්ට කියනවා මගේ චරිත විනාශ නොකර දැන්ම මේ කාමරෙන් එළියට යන්න කියලා. ඔන්න ඉතින් ඒත් එක්කම අනුට අනුගේ තාත්තත් කේක් එකක් ඕඩර් කරලා කාමරයට එවනවා. අනුගේ තාත්තා කෝල් එකක් අරන් කියනවා මේ වගේ අපේ ජයග්‍රහණවලදී අපිට ඊර්ෂ්‍යා නොකර සමරන්න උත්සාහ කරන්නේ අපිට ඇත්තටම ආදරය කරන අය කියලා. ඒ වගේ අය ලබන්න අපි වාසනාවන්ත වෙන්න ඕනේ කියලා අනුගේ තාත්තා කියනවා. ඉතින් අනු තාත්තගේ මේ කතාව ඇහුවට පස්සේ සිරිස්ව එළවපු එක ගැන දුක්. ඒ නිසා එයා සිරිට කෝල් කරනවා. හැබැයි ඉතින් සිරි ගෙදරින් ගිහින් නැහැ. අනුගේ ඇඳමා සිරි ඉඳලා දෙන්නේ. අනුටත් හිනාවක් යනවා සිරිව දැක්කට පස්සේ. අනු සිරිට කොට්ටයක් දීලා එළියට ගිහින් නිදා ගන්න කියලා කියනවා. සිරි කියනවා මම බයයි තනියම නිදා ගන්න බෑ කියලා. ඒ නිසා අනුත් ඉතින් සිරි එක්ක එළියට යනවා නිදා ගන්න. දැන් අනුගේ හිතේ සිරිට කැමැත්තක් ආදරයක් ඇති වෙලායි තියෙන්නේ. අනු සිරිව එක්කන් ගිහින් ජොබ් එකකුත් හොයලා දෙනවා. ඒ වගේම අනු එයාට බයිසිකල් එකකුත් අරන් දෙනවා වැඩට යන්න. අනු බයික් එකේ යතුර දාන්නේ නැතුව බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ වගේ රඟප සිරි එක බයිසිකලේ නැගලා කැම්පස් එකටත් යනවා. ෆිල්ම් බලනකොට හොල්මන් සිද්ධි වලට බයයි වගේ රඟපාලා සිරිගේ ඇඟ තදින් අල්ල ගන්නවා අනු.
ඉතින් සිරීට තේරෙනවා අනු දැන් එයාට ආදරය කරනවා කියලා. අනු සිරීට කෝල් කරලා හෙට දවල් කෝවිලට එන්න කියලා කියනවා. මෙහෙම කියන්නේ අනුගේ අවසාන එක්සෑම් එකත් හෙටින් ඉවර නිසා අනුගේ ආදරය ගැන කෝවිලේදී සිරීට කියන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් එක්සෑම් එක ඉවර වෙලා අනු සිරීව හම්බෙන්න යන හදනකොටම අනුගේ තාත්තා වෙත් ඉන්නවා. අනුගේ තාත්තගේ යාළුවයි එයාගේ වයිෆුයි එක්ක. තාත්තගේ යාළුවා කියනවා අපේ පුතා අරුන් ඔබට ගොඩක් කැමති. ඔයාලා කැමති නම් එන මාසේ වෙඩින් එක කරමු කියලා. ඉතින් අනුට ඉගෙන ගන්න ගොඩක් උදව් කරලා තියෙන්නේ මෙයාලා. ඒ නිසා අනුගේ තාත්තා එක පයින්ම මේකට කැමති වෙනවා. අනුට මේ වෙලාවේ ඇඬෙනවා තාත්තා හිතන්නේ නම් සතුරු කඳුළු කියලා. අනුත් තාත්තා ගැන හිතලා මේ යෝජනාවට කැමති වෙනවා. ටික වෙලාවකට පස්සේ අරුන් මෙතෙන්ට එනවා. දැන් ඉතින් අනු දෙපැත්ත එකට හිර වෙලා තමයි ඉන්නේ. ඔන්න අනු කෝවිලට යනවා සිරීව හම්බෙන්න. ඉතින් අනු මෙතනදී සිරීට කියනවා මම ගෙදර යන්නවා කියලා කියන්න තමයි ඔයාට එන්න කිව්වේ කියලා. සිරී අනුගෙන් මේ දේ නෙමේ බලාපොරොත්තු වුණේ. ඒ නිසා සිරී අනු ඔයා මට ආදරේ නැද්ද කියලා. අනු සිරීට කැමති වුණත් වෙන කරන දෙයක් නැති නිසා අනු කියනවා මම ඔයාට කැමති නෑ කියලා. මේ වෙලාවෙම මෙතනින් අරුන් යනවා. එයා මේ දෙන්නව ගාවට එනවා. අනු අරුන්ට සිරීව පෙන්නලා කියනවා මේ මගේ යාළුවෙක් කියලා. සිරීට තේරෙනවා සිද්ධ වෙලා තියෙන දේ ගැන මෙයාලා දෙන්නගේ හැසිරීම. අරුන් මෙතනදී අනුව කැමකට එකගෙන යනවා. සිරී ගෙදර ගිහින් මේ ගැන එයාලගේ ගෙදරට කීවට පස්සේ සිරීගේ තාත්තා කියනවා ඔයාට කැමැත්තෙන් වගේ ඉඳලා හොඳ තැනකින් යෝජනාවක් ආව ගමන් කැමති වුණේ මධ්‍යම පාන්තික කෙල්ලෝ සල්ලි පස්ස යන නිසා කියලා. සිරී තාත්තට කියනවා හැම වෙලාවෙම එහෙම හිතන්න එපා තාත්තේ. එයා ඒකට කැමති වුණේ මට ආදරේ නැතුව නෙමෙයි. පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න දේවල් වලට උදව් කරලා තියෙන්නේ තාත්තගේ යාළුවා නිසා කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ සිරී යනවා අනුලෑ ගෙදරට. අනුගේ තාත්තට සිරී කියනවා මම අනුගේ යාළුවෙක් කසාදෙට දවස් 15කට කලින් ආවේ කසාදේ වැඩ වලට උදව් කරන්න කියලා. අනු නම් හදන්නෙම සිරීව ගෙදරින් එලව ගන්න. සිරී අරට ආදරේද කියලා බලන්න අනු උයන තැනට ගිහින් අත පුච්ච ගන්න හදනවා. අනු ඉක්මනට සිරීගේ අත අල්ල ගන්නවා. ඔන්න ඉතින් කසාදෙට ඕනේ බඩු ලිස්ට් එක අරුන්ගේ තාත්තා ජගන්නාදම්ට ගෙනත් දෙනවා. මෙතන සිරී ඉන්නවා. එයාගේ කතා විලාසය අරුන්ගේ තාත්තට ඉතර අල්ලන්නේ නැහැ. සිරී යනවා අනුගේ තාත්තා එක්ක වෙඩින් ප්ලෑන ෂාඩ්ව හම්බෙන්න. ෂාඩ් අහනවා කසාදේ වියදම කීයද කියලා. අනුගේ තාත්තා කියනවා ලක්ෂ 20යි කියලා. ඉතින් මෙහෙම කීවට පස්සේ ෂාඩ් අමුතු විදියට හිනා වෙනවා. ඒ ගමන්ම සිරී ෂාඩ්ට මැසේජ් එකක් දානවා බැංක account එක චෙක් කරලා බලන්න කියලා. ෂාඩ් දකිනවා ඒ වෙලාවෙම කෝටි 2.5ක් ෂාඩ්ගේ ගිණුමට ඇවිත් තියෙනවා. ඉතින් ෂාඩ්ට තේරෙනවා මෙතන ඉන්න කොල්ල තමා මගේ ගිණුමට කෝටි 2.5ක් දැම්මේ කියලා. ෂාඩ් අනුගේ තාත්තට කියනවා අපි සියවෙනි වෙඩින් එක ෆ්‍රී කරලා දෙන්න තමා හිතාගෙන හිටියේ. ඔයාලගේ වෙඩින් එක තමයි සියවෙනි එක කියලා. ඊට පස්සේ සිරී අනුගේ තාත්තව එළියට යවලා ෂාඩ් එක කතා කරනවා. එයා ෂාඩ්ට කියන්නේ මේ ආදරය කරන ගෑනමගේ වෙඩින් එක. ඒ නිසා කොහොම හරි අරුණව බඳින්න කලින් අනු මට තියෙන ආදරේ තාත්තර කියලා මං එක්ක වෙඩින් එක වෙන විදියට වැඩේ වෙන්න ඕනේ කියලා. ඔන්න ෂාඩ් සිරී එක්ක යනවා අරුන්ගේ ගෙදරට කසාදේ ගැන විස්තර කතා කරගන්න. ඔන්න ඉතින් සිරී නම් අනුගේ තාත්තගේ හිත දිනා ගන්න ගොඩක් වැඩ කරනවා. සිරීට ඕනේ කසාදේ නවත්තන්න සිරී ෆොටෝ ෂූට් එකක් ලෑස්ති කරනවා අරුන්ගේයි අනුගේ. මේ දෙන්න ෆොටෝ වලට ඉන්නේ කසාද බඳින ජෝඩුවක් වගේ නම් නෙමෙයි. ඔන්න ඉතින් සිරී කියනවා ඔයාලා අකමැත්තෙන් කසාද බඳිනවා වගේනේ පේන්නේ සමියයි බිරිඳයි වවල්ට ඉන්නක් කියලා. අනු සිරී එක්ක තියෙන තරහටත් එක්ක අරුන් එක්ක ලං වෙලා ෆොටෝ ගන්නවා. ඉතින් මෙතනදී නම් සිරීට ඊර්ෂ්‍යා හිතෙනවත් එක්ක. මේ සේරම ඉවර වෙලා සිරී අනුට කියනවා දැන්වත් ඇත්ත කියලා කසාදේ නවත්තන්න. එහෙම වුණොත් ඔයාලගේ පවුල් දෙක අතර තියෙන යාළුකම හරි තියෙයි කියලා. අනු කැමති නැහැ එයාගේ තාත්තට කවුරුත් ඉස්සරහා ඔළුව පාත් කරන්න වෙනවට. ඔන්න සිරී ශක්ගින් අරුන්ට ෂාට් කීවා කියලා ඔළුවට දෙයක් දානවා. සිරී අරුන්ගේ ඔළුවට දාන්නේ අනු අරුන්ව කසාද බඳින්නේ පොඩි කාලේ ඉගෙන ගන්න උදව් කරපු එකට මිසක් ආදරයකට නෙමෙයි කියලා. අරුන්ට මේක ගැන හිතලා ගොඩක් අවුල් යනවා. ඔන්න වෙඩින් එකට කලින් අවසාන ඉවෙන්ට් එකේදී සිරී මයික් එක අරන් එක එක්කෙනාට තමන් වැඩියෙන්ම ආදරය කරන කෙනා ගැන කියන්න අවස්ථාවක් අරන් දෙනවා. අරුන් කියනවා අනුට තමා එයා ගොඩක් ආදරේ කියලා. අනුගෙන් අහද්දී එයා ගොළු වෙනවා අවසානය කියන්නේ තාත්තර තමා මම වැඩියෙන්ම ආදරේ කියලා. මේ සිද්ධියට අරුන්ට ගොඩක් අවුල් යනවා. අරුන් මේකට අවුලෙන් අරුන්ගේ දෙමව්පියෝ එක්ක කියනවා අපි මේ කසාදේ කරන්නේ අනුට හොඳ ජීවිතයක් දෙන්න. එහෙම එකේ එයාට මගේ නම කියන්න තිබ්බනේ කියලා. මේ වුණ දෙයට අනුගේ තාත්තා අරුන්ගෙන් සමාව ගන්නවා. අරුන් මේ වෙලාවේ එයා හැසුරුණු විදිය වැරදි කියලා අරගෙන අනුගේ තාත්තට වැඳලා සමාව ගන්නවා. අනු හිතනවා සිරී තමා කසාදේ කඩාකප්පල් කරන්න මේ වගේ දේවල් කරන්න කියලා හිතලා මේ වෙලාවේදී අරුන්ට ආදරේ කියලා අනු කියනවා.
ඔන්න සිරීගේ බර්ත් එක දවසේ සිරීගේ අම්මා ෂාට්ගේ නංගි කෙනෙක් වගේ අනුගේ වෙඩින් එකට උදව් කරන්න එනවා. ඉතින් කෙනෙක් අහනවා දෑවැද්දට මොනවද දෙන්නේ කියලා. ඒ නිසා සිරීගේ පෙළඹවීම එක්ක අනුගේ තාත්තා කියනවා මේ ගෙදරත් ලියලා දෙනවා කියලා. මේ කෙනා ගිහින් අරුන්ගේ තාත්තට කියනවා දේපල අල්ලගත්තා නේද පොඩි කාලේ ඉඳලා උගන්නලා කෙල්ලට කියලා. මේකට අවුල් වෙන අරුන්ගේ තාත්තා එයාලගේ ගෙදර යතුරු කැලලා අරන් ගිහින් අනුගේ අතට ඒ වෙලාවෙම දෙනවා. මේක දැන් ඔයාගේ ගේ කියලා තමා අරුන්ගේ තාත්තා මේ වෙලාවට උන්ට කියන්නේ. අරුන් කියලාම කියපු කෙනාගෙන් අහනවා අරහෙම කතාවක් කීවේ කවුද කියලා. ඇත්තට මේක කීවේ අනුගේ තාත්තානේ. මේ කෙනා අනුගේ තාත්තා පෙන්වන්න හදනකොට සිරී ඇවිත් අනුගේ තාත්තා ඉස්සරහට එනවා. ඉතින් මේක කීවේ සිරී කියලා හිතලා අරුන්ගේ තාත්තා සිරීට කනටත් ගහනවා. අරුන් සිරීව වෙඩින් එකෙන් එලවලත් දානවා. දැන් සිරී වෙඩින් එකේ නැති නිසා සිරීගේ අම්මත් යන්න හදනවා. අනු ඇවිත් අහනවා සිරී ගියා කියලා ඔයත් යනවද ආන්ටි කියලා. කවුරුත් දැනගන්න ඕනේ නැති නිසා කතා නොකර හිටියට ඔයා ආපු දවසම සිරීගේ අම්මා කියලා මම දන්නවා කියලා අනු අඬාඬ කියනවා. ඔන්න ඊළඟ දවසේ සිරී අම්මයි පරාජය පිළි අරගෙන ගෙදර ඇවිත් අරිම මනමාලියෝ බලන්න යනවා. තාත්තගේ යාළුවගේ දුව සිරීට gift එකක් අරන් ගෙදරට එනවා. ඒ සිරී තාම අවුලෙන් ඉන්න නිසා එයා ඒක සිරීගේ තාත්තට දීලා යන්න යනවා. සිරී එයාගේ යාළුවගේ දුව එක්ක කතා කරන්නේ නැති නිසා මෝහන්ට අවුල් යනවා. මෝහන් සිරීට බනිනවා ගිහින් පෙරදිලා ඇවිත් මොකද්ද නටන්න හදන නාඩගම කියලා. සිරී කියනවා කිසිම නාඩගමක් නටන්න මම හදන්නේ නැහැ. අනික මම පෙරදුනේත් නැහැ කියලා. ඔයා තමයි තාත්තේ මම පෙරද්දුවේ කියලා මේ වෙලාවේ සිරී කියනවා. ඉතින් මෙතනදී අනුගේ ගෙදර වුණ සිද්ධියක් පවුලටම කියන්න ගන්නවා. සිරීට අරුන්ගේ තා ගහලා පැනුවාට පස්සේ ජගන්නාදම් ඇවිත් සිරීට ස්තුති කරලා වැරද්ද බාරගත්ත එකට. ඒ වගේම එයාට තේරලා වෙඩින් එකට අවශ්‍ය සල්ලි දුන්නේ සිරී කියලා. එහෙම දේවල් කරේ අනුට ආදරය කරාද කියලා අනුගේ තාත්තා සිරීගෙන් අහනවා. සිරී කියනවා ඔව් කියලා. අනුගේ තාත්තා අහනවා සිරීගෙන් අනුව කසාද බඳලා ගියාම ඔයා වගේම ගෙදර අයත් අනුව හොඳින් බලාගනින්ද කියලා. ඔයාලට සල්ලි තියෙන නිසා පවුලේ අයත් අනුව ආදරෙන් බලාගනින්ද කියලා ජගන්නාදම් මේ වෙලාවේ සිරීගෙන් අහනවා. දුවක් කියන්නේ ගෙදරට මහලක්ෂ්මී කෙනෙක්. ඒ වුණත් පුතේ ඒ දුවම බැඳලා ගිහින් මහත්තයා මට ගහනවා නැන්දා මාමා හරියට නැහැ කියලා කෝල් කළොත් ඒක එයාගේ අම්මලයි තාත්තරයි දරා ගන්න අමාරුයි කියලා මේ වෙලාවේ ජගන්නාදම් සිරීට කියනවා. සල්ලි තියෙන තැනකට දුවව දෙන්න හැමෝම කැමති. ඒ සල්ලි තිබ්බට ආදරේ නැත්නම් එතෙන්ට කිසි කෙනෙක් දුවව දෙන්නේ නැහැ කියලා අනුගේ තාත්තා සිරීට කියනවා. ඒ වගේම අනුගේ තාත්තා කියනවා ඔයා වගේම ගෙදර අයත් අනුව බලා ගන්නවා නම් අනුව මේ දැන්ම ඔයා ගෙදර එක්කයි යන්න කියලා. සිරී කියනවා තාත්තේ මම ඔයා නිසායි පැරදුනේ. මොකද ඔයා අපේ අයියාගේ අක්කට අවුරුදු 5ක් තිස්සේ ආදරයක් දක්වලා නැහැ. එයා කෑම කකා ඔයා එනවා දැක්කාම ගින් හැංගෙනවා. අක්කලාගේ ගෙදර අය හොරෙන් වගේ ඇවිත් තමා අක්කව බල්ලා යන්නේ. ඉතින් මම කොහොමද එහෙම ගෙදරකට අනුව එක්කන් එන්නේ අනුලගේ තාත්තලට බොරු කරලා කියලා. ඔයා රෑදවල් නිදිමරලා මහන්සියලා තමා අපිට සැප දුන්නේ. ඉතින් මට ඔයා වෙනුවෙන් ආදරයක් අමතක කරන්න පුළුවන් කියලා මේ වෙලාවේ තාත්තර කියනවා. ඔන්න ඉතින් සිරීගේ තාත්තා ඒ වෙලාවෙම යනවා අනුගේ කසාද වෙන තැනට. ගිහින් අනුගේ තාත්තගෙන් අනුව එයාගේ පොඩි පුතාට බඳලා දෙන්න කියලා ඉල්ලනවා. මුලින්ම අනුගේ තාත්තා බනිනවා. ඒත් අරුන්ගේ තාත්තා අනුගෙන් අහනවා ඔයා සිරීට ආදරේද කියලා. එතකොටම අනු ඔව් කියලා ඔළුව හොල්ලනවා. අවසානයේ අරුන්ම අනුව සිරීට බාර දෙනවා. අනුගේ තාත්තා කියනවා මෝහන් සර් මෙයා අම්ම නැති දරුවා කියලා. මෝහන් කියනවා අද ඉඳලා මට පුතාලා දෙන්නයි දුවලා දෙන්නයි ඉන්නේ මම යාලව හොඳට බලාගන්නම් කියලා. ඉතින් අනු සිරී දෙන්න එකතු වෙනවත් එක්කම මේ ලස්සන මූවි එක ඉවර වෙනවා. අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආපු මූවි එක ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අලුත් මූවි එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. ඔයාලට සුබ දවසක් වේවා.